අයිබුවන් ත්‍රිකෝණමිතිය පාඩමේදී ත්‍රිකෝණමිතිය වගුව ලබා ගන්න ආකාරය මේ තියෙන්නේ ත්‍රිකෝණමිතිය වගුවේ 30 අංශක 45 අංශක 60 දින කොටස් වලට අදාළ ඉලක්ක ලබා ගන්න ආකාරය ගැන බලමු මුලින්ම අපි ගන්නවා සම්පාද ත්‍රිකෝණයක් එක පාදයක දිග දෙකයි ඒ වශයෙන් තියා ගන්නවා ඊට පස්සේ අපි x ශීර්ෂයක සිට අනිත් පාදයට ලම්බ සමච්ඡය දෙකක් කරනවා එතකොට මෙතන පාදයේ දෙකයි a නම් ඒක a වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා අපිට මෙන්න මේ AD දිග හොයා ගන්න ඕන වෙනවා ඉස්සරහට ඒ නිසා අපි කරනවා මේ AD සම්බන්ධ වන BAD කියන නැත්නම් මේ BD කියන ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යොදනවා පයිතගරස් ප්‍රමේයෙදි කියනවා කර්ණීය වර්ගය සමාන ඉදිරි පාද දෙකේ වර්ගවල එකතුවට කියලා. ඉතින් ඒ නිසා AD වර්ගය ධන DB වර්ගය සමානයි B AB වර්ගය කියලා අපිට ලැබෙනවා. ඒ අනුව අපිට මෙතන H වර්ගයත් මෙතන A වර්ගය සමානයි 2A වර්ගය ලැබෙනවා. සුළු කරගෙන යනදී අපිට මෙතනදී x සමානයි වර්ගමූල 3යි ඒ කියලා ලැබෙනවා. දැන් අපිට මෙන්න මේ මෙතනගේ වර්ගමූල 3යි ඒ වශයෙන් ලැබිලා තියෙනවා. අපි කරන්නේ දැන් මෙන්න මේ ABD ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත භාවිත කරනවා. මුලින්ම අපි ගන්නවා sin 60. එතකොට sec sin සම්මුඛ පාදයයි කර්ණ පාදය තමයි sec sin කියන්නේ. එතකොට මූල 3යි ඒ බෙදීම 2යි ඒ වශයෙන් ඊට පස්සේ a ට ඒ කැපුණාම මූල 3 බෙදීම 2 වෙනවා. cos 60 අපි කියන්නේ බක cos බද්ධ පාද බෙදීම කර්ණේ ඒ බෙදීම 2a. එතකොට අපිට a ට ඒ කැපුණාම භාගයක් වශයෙන් ලැබෙනවා. tan 60 කියන්නේ sub tan. ඒ කියන්නේ සම්මුඛ පාද බෙදීම බද්ධ පාද h බෙදීම a h වල මූල 3යි a ආදේශ කරනවා. a ට ඒ කැපුණාම වර්ගමූල 3 වශයෙන් අපිට tan 60 ලැබෙනවා. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද ආංශක 30 සඳහා ලැබෙන්නේ කියලා. මෙන්න මේ ආංශක 30 කියන කෝණය ගත්තොත් එහෙම අපිට සිද්ධ වෙනවා සම්මුඛ පාදයේ විදිහට ගන්න වෙන්නේ මෙන්න මේ a කියන එක. එතකොට sec sin a බෙදීම 2i a. එතකොට a ට a කැපුණාම භාගයක් වෙනවා. බක cos බද්ධ පාදයේ බෙදීම කර්ණ h බෙදීම 2i a. එතකොට අපිට ලැබෙනවා මූල 3යි a බෙදීම 2i a. a ට a කැපුණාම මූල 3 බෙදීම 2i. sub tan මේක සම්මුඛ පාදයේ මේක බද්ධ පාදයේ a බෙදීම h වලින් ගන්න පුළුවන්. හෙට ඒක අපරාම එකට මූල 3ක් වශයෙන් ලැබෙනවා මේ අපි ගත්තේ අංශක 60 සහ අංශක 30 සඳහා sin cos tan අනුපාතය බලන්න මෙන්න මේ අගයන් ටික මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් අපිට sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි මෙන්න බලන්න ඒ වගේම cos 60 කියන්නේ භාගයයි cos 60 කියන්නේ භාගයයි ඊට පස්සේ tan 60 කියන්නේ වර්ගමූල 3යි ඊළඟ sin 30 කියන්නේ භාගයයි තියෙනවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි මේ තියෙනවා tan 30 කියලා කියන්නේ එකට මුල 3යි. දැන් අපිට මෙන්න මේ තීරු දෙක අවසන් කරලා තියෙනවා. ඊළඟට අපි බලමු කොහොමද මෙන්න මේ අංශක 45 සඳහා sin cos tan ගන්න කියලා. ඒකට අපි ගන්න ඕනේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්නවා. ඒ ඍජුකෝණී ත්‍රිකෝණයේ විශේෂත්වය තමයි මෙන්න මේ බද්ධ පාද දෙක දිගින් සමාන වීම. එතකොට අපි එක පාදයක දිග a වශයෙන් මේක පාදයේ දිග a වශයෙන් ගත්තොත් පයිතගරස් ප්‍රමේයයට අනුව අපිට ගන්න පුළුවන් කර්ණ පාදයේ දිග මූල 3 මූල 2 a කියලා. දැන් අපි බලමු මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ අංශක 45 සඳහා sin cos tan දාන ආකාරය. sec sin සම්මුඛ පාදයේ a කර්ණ පාදයේ මූල 2i a. ඒ නිසා අපිට a ට a කැපුණාම එකයට මූල 2ක් වශයෙන් ලැබෙනවා. ඊළඟට අපි බලමු බක cos බද්ධ පාදයේ කර්ණ පාදයේ ඒත් අපිට ඒක ලැබෙන්නේ එකයට මූල 2ක් විදිහට. sub tan කියන්නේ මෙන්න මේ පාද දෙක අතර අනුපාත දෙක. මේ බලන්න එකයට මූල 2යි එකක් වශයෙන් මෙන්න මේ sin cos tan වල අංශක 45 සඳහා ත්‍රිකෝණමිතික අනුපාත ගන්නවා. ඊට අමතරව අපි sin වල sin බිඳුව